దాని తమ్మే మేము స్కూల్ అంటే హరీ ప్రిన్సిపల్ కనుక కవిలది అన్నే. එකට හිර වෙලා කිටි කිටි ඉගෙන ගත්ත කාලයක් අපට තිබුණා. වැස්ස දවස්වල කොන්ක්‍රීට් කැට උඩින් පැන පැන ගිය කාලයක් එහෙම තිබුණා කියලා මතක. ආසාවට තනකොළයක්වත් හොයාගන්න බැරි කාන්තාරයක් වගේ පිටණිය තිබුණා කියලා මතක. දැන් ෆේස් කෝල් එහෙම නැහැ. භෞතිකව හා මානසිකව විනයවත් වටපිටාවක් සකසලා දුන්නා. තැන් තැන් වල කරපු ක්‍රිස්තියානි ආගම් එවගින මුස්ලිම් ආගම් ඉගැන්වීම් සඳහා වෙන වෙනම පන්ති කාමරත් සකසලා දුන්නේ වෙන කවුරක්වත් නෙවෙයි. මේ හැම වෙනස් වීමක්ම පිටිපස්සේ එක් යෝධ නායකත්වයක් තියෙනවා. ඒ වෙන කවුරුවක්වත් නෙවෙයි අපේ ආදරණීය විදුහල්පතිවරයා. උපාලි ජාතිස්ස මේගහපොළ එය අපේ ආදරණීය ගුරුවරයා. රාවට පස්සේ තම විශිෂ්ට විදියට මේ පාසල දිනු වෙලා සංවර වෙලා තමයි හොඳට ඇදිලා ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒ සාරාවට පස්සේ භෞතික සම්පත් දිනු කරා වගේම ළමගේ විනයත් විනය පැත්තනුත් ඇත්තම කටයුතු කරන්නේ. මේගහපොළ සාරාවට පස්සේ ඉස්කෝලේ භෞතික සම්පත් පැත්තෙන් ප්‍රතිපලක් නෙමෙයි දිනුනේ. සමස්ත ලංකා පළවෙනි කෙනෙක් අපි ශිෂ්‍යත් දරුවෙක් නැතාවනේ නේද? ඉතාම දුප්පත් දරුවෙක්. එහෙම ආවා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ තත්ත්වයකට ආවා. උසස් පෙළ ප්‍රතිඵල ඉහළ තත්ත්වයකට ආවා. දැන් සර් ඇත්තටම කලා මංගල්‍ය මම කලා මංගල්‍යය මම ඒ සේවෙන් දිස්සම තමයි ආරම්භ කරේ. අපි වැඩි කාලේ ආරම්භ කරපු එකක්. අපි මිනු හරි කරමු කියලා කොන්සට්කගේකක් කරන්න ඊමනම් තිබිලා කළා. එතනින් පස්සේ අපි ඒක කලා මංගල්‍යයක් ලෙසවනේ. දැන් කලා මංගල්‍යය කියන එක ඒ කාලෙට වඩා පුතේ
හොඳ හොඳ සංවර්ධනාත්මක පැත්තක තියෙනවා නේද? අපි අද අපි එදා වර්තමානයේ ඉන්න ඇලෝසියස් පරපුර ඇලෝසියස් ලාංඡනයේ පපුවේ ගහගෙන පාරේ ඇවිදගෙන යන්නේ ඉතාම සාඩම්. ළමයින්ට පොඩි දඬුවමක් දෙන ගම බිම වැටලා තියෙන පොඩි ටොපි කෑල්ලක් ටොපි කොල කෑල්ලක් මේ මේ අරන්දාන ගම මේ පන්තිවල උගන්වනවාද කියන අධීක්ෂණ කටයුතු කරන්න ඇවිදගෙන යන වෙලාවක් තියෙනවා. එතකොට අන්නේ වෙලාවට මේ පැත්තේ ගොඩ නැගිල්ල ඉඳලා එහා පැත්තේ පන්ති කාමර 12ක් 13ක් තියෙන බිල්ඩින් එකකට ඇඟිල්ල දික් කරලා එන්න කියද්දි මෙන්න මේ කියන පන්ති 12 ඉන්න නායකවරුන් 12 දෙනාගේ මොන නායකයටද මේ එන්න කියන්න තරම් තේරුම් ගන්න ඒ නායකය 12 දෙනාට හැකියාවක් තිබුණ මේ විදුහල්පතිතුමාගේ නායකත්වයේ සම්බන්ධ. උපාලි ජයතිස්ස මීගහපොළ ගරු විදුහල්පති පියාණෙනි ඔබ අඳුර ඇති තැනකට පහනක් නෙවිය. උණුසුම ඇති තැනකට මහා රුක්ෂ වනස්පතියෙක්ව සේවනදී සිසිලස සදා දුන්. යායුතු නොයායුතු මඟ හසර මේ යැයි පෙන්වා දුන්. ඉතින් ආදරණීය විදුහල්පතිතුමනි ඔබට ආයුබෝවන්.